උපකාරය ඔබගේ බාබා මා කිනම් වචන වලින් ගයන්නේද මේ හදවතට දැනුණු දේ මා කෙසේනම් තේරුම් කර දෙන්නද උපකාරය ඔබගේ බාබා මා කිනම් වචන වලින් ගයන්නේද මේ හදවතට දැනුණු දේ මා කෙසේනම් තේරුම් කර දෙන්නද උපකාරය ඔබගේ බාබා භූමියක් බඳු ජීවිතය සරුකර සෞභාග්‍ය ඇති කර දුන්නා මැරවි ගොස්ති භූමියේ මනස සන්තෝෂයෙන් පිරෙව්වා සන්තෝෂයෙන් පිරෙව්වා අතම සම වූ යෝගී ඔබයි පවසන්නට කිසියම් උදාහරණයක් තිබේද මේ හදවතට දෙනු දීමා කිසිනම් තීරුම් කර දෙන්නද උපකාරය ඔබගේ බාබා අද බාබා හරිම වැදගත් කාරණයක් කියන මුලින් දාම මොකද අමෘත් වේලාව ගැන කියනවා අමෘත් වේලාව කරාද හැමෝම නෑ කරා නේද අමෘත් වේලාවත් පසු කරන්න කරා කියන්නේ ඉතින් අර උදේ කෑම එකත් පසු කරනවා වගේ නේ උදේ කෑම එක අතපසු වෙන්න හොඳ නෑ කියනවනේ දවල්ට කනවා වගේ නෙමෙයි රැට කනවා වගේ නෙමෙයි උදේ ආහාරය නිවඩක් වැඩගත් වෙන්න වෙනවා කියන්නේ නේද අපේ ශරීර සෞඛ්‍යයට නිසි පෝෂණයට ඒ වගේ තමයි දැන් ඒ ශරීරයට ඊළඟට ජීවාත්මයේ පෝෂණයට ජීවාත්මයේ පෝෂණයට අපි මුරලිය ගන්නවා මුරලිය තමයි පෝෂණය නමුත් පෝෂණය ඒ පෝෂණය ගන්නත් ජීවාත්මයේ ශක්තියක් තියෙන්න ඕනේනේ නේද බුද්ධිය පිරිසිදු වෙලා තියෙන්න ඕනේනේ බාබා කියන දේ හොඳට තේරුම් ගන්න ඒකට තමයි අපිට අමෘත් වේලාව වැදගත් වෙන්නේ නේ බාබා කියන්නේ සුමහිරි දරුවනි අමෘත් වේලාව ඉතාමත් හොඳයි එබැවින් උදේ පාන්දරින්ම අවදි වී හුදෙකලා වසුන්ගෙන බාබා සමග මිහිරි කතා බහක යෙදෙන්න වැඩ තුනක් දීලා තියෙනවා බාබා පළවෙනියක උදේ පාන්දරින්ම අවදි වෙන්න ඕනේ නේද දෙපාන්දරින්ම අවදි වෙලා ඊළඟට ඉතින් අවදි වෙච්ච වෙලාවෙ ඉඳන් වෙන වෙන දේවල් කර කර ඉඳලා හරියන්නේ නැහැටි නේ ගෙදර දොරේ වැඩද වෙනපි මොනාද යන්නේ මොනාද කරන්නේ ළමයින්ගේ වැඩද රෙදි හොදන ඒවද ගෙදර අතපතු ගන්නේවද ඒව ඔක්කොම උදේ පාන්දර එකපාරට පටන් ගන්න නැතුව නැත්නම් ළමයින්ට හැරවන්න දඟලන එකද රන්දු වෙන එකද නේ ඒව ටික බදා ගන්න නැතුව ඉස්සෙල්ලාම හුදෙකලාව අසුන් ගන්න ඕනේ හුදෙකලාව තනියම කියන්නේ තමන් වෙනම බාබත් එක්ක නේ තව නැගෙදර හැමෝම වාඩි වෙනවා නම් ඉතින් තව හොඳයි හුදෙකලාව කියන්නේ ඒගොල්ලෝ කවුරුවත් හැරවන්නේ නැතුව නෙමෙයි ඒගොල්ලොත් සම්බන්ධ වෙනවා නම් ගොඩක් හොඳයි නේ ඒ හැමෝම එකට එකතු වෙලා හරි නමුත් බාබත් එක්ක තනියම හුදෙකලාව කියන්නේ ඒකයි අපිට අත්ත තනියෙන් අනිත් අය නැතුව වෙනම මේ කාමරයක කළුවරේ ඉන්නවා නෙමෙයි හැමෝටම කීප දෙනෙක් එකතු වෙනවා නම් හිතන්න මුළු ගෙඩෙට්ටම
ලොකු ශක්තියක් උත් වෙනවා නේද? මොකද එක එක්කෙනා තනිතනියෙන් බාබාත් එක්ක ඉනවා කියලා කියන්නේ. එතකොට බාබාගේ ශක්තිය දෙගුණ තෙගුණ වෙනවනේ. අපි තනි එක්කෙනා කරනකොට ඒ තනි එක්කෙනාත් එක්ක තමයි බාබා සම්බන්ධ වෙන්නේ. දෙන්නෙක් සම්බන්ධ වුණොත් ඒක දෙගුණ වෙනවනේ නේද? මේ ඊළඟ තුන් දෙනෙක් සම්බන්ධ වුණොත් තුන් ගුණයක් වෙනවා. ඉතින් කාට හරි වාසනාවක් තියෙනවා නම් එහෙම මුළු පවුලේම අය හැමෝම උදේ පාන්දරින් අවදි වෙලා අමෘත් වෙලා වේ වාඩි වෙනවා කියන කුරුද්ද තියෙනවා නම් ඉතින් අන්න වාසනාවන්ත නිවසක් නේ. ඉතින් ඒ තත්ත්වයට එන්න අපි හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ නේද? ගෙදර දොරේ අයවත් සූදානම් කරගන්න. ඉතින් එහෙම නැති වුණත් දැන් බාබා කියන්නේ තමන් තනිය දැන් මේ දරණ උත්සාහයේදී හරි තමන්ගේ උත්සාහය අතපසු කරන්න එපා. අමෘත් වේලා ඉතාමත්ම හොඳයි. එබැවින් උදේ පාන්දරින් අවදිවි හුදෙකලාව අසුන්ගෙන බාබා ඊළඟට අසුන් ගත්ත එක ඊළඟට දැන් මොනවද කරන්න ඕනේ? බාබත් එක්ක නිහඬව. බාබත් එක්ක නිහඬව. අපි නිහඬව ඉන්නවා. බාබත් එක්ක මොනවද කරන්න ඕනේ? කතා කරන්න ඕනේ. මොනවද කොහොමද කතා කරන්න ඕනේ? මිහිරි කතා බහක යෙදෙන්න නේද? මිහිරි කතා බහක. එහෙම නැතුව අර භක්ති මාර්ගයේදී නද දෙවියන් සීකනකොට අනේ බාබා දැන් මගේ මේ කොන්දරි දෙනවා නේ උදේ පාන්දර නැගිට බාබා සීතලයි නේද? එහෙම කිය කිය එහෙම අපේ මොනා හරි අඩුපාඩු හරි ප්‍රශ්න ඒවා ගැන දෙස් දෙවල් තියෙන එක කන්න ලව් කරන එක කෙඳිරි ගන්න එක එහෙම නෙමෙයි නේ. උදේ පාන්දර නැගිට වෙලාව නිසා පළවෙනි සිතුවිල්ල නිසා බාබත් එක්ක මෙහිරි කතා බහක දෙන්න නේ. බාබා බලන්න මම අද උදේම නැගිට බාබා අපි දෙන්න බාබා ගුඩ් මෝර්නින් බාබා කියලා කොහොමද පටන් ගන්නවන්නේ නේද? ඉතින් බාබට මොනවාද අපිට බාබට කියන්න පුළුවන් මෙහිරි කතා බහේදී? බාබත් එක්ක මොනවාද අපි මෙහිරිව කතා කරන්නේ? උදාහරණ දෙකක් කියන්න බාබට මොනවාද කියන්න පුළුවන්? අද වැඩ ගොඩාක් තියෙනවා බාබා කියලා බාබට ඉස්සෙල්ලාම වැඩ ටික වාර දෙනවද? හොඳයි. ඒක ඊට වඩා මිහිරි කතා වහක් මොනවද ගන්න පුළුවන්? ඊටත් වඩා මිහිරි. ඒක නිකන් බාබට වැඩ ටිකක් දෙනවා වගේ උදේ පාන්දර ආපු ගමන්ම පව් නැද්ද? ඊට වඩා මිහිරි. ඔව් සිස්ටම් කාඩ් කිව්වේ අද දවස මට බාබත් එක්කම ඉඳ ලැබෙන්නේ කියලා තමයි කියන්නේ. ඉඳ ලැබෙන්න බාබා අපි අද දවසම එකට ඉමු බාබා නේද? අද දවසම එකට ඉමු බාබා. හොඳයි. තව අනේ දෙන්න නිසා ඒකට බොහොම ස්තුතියි. බාබා ඔය අයියෙත් බාබාන් ලස්සන මෙන්න මේ වගේ ඥාන කරුණක් කියලා දුන්නා බාබානේ. හරි ශෝක් බාබා. ඒ කාරණය මට කොච්චර උදව් වුණාද බාබා. බාබා දැන් බාබා අයිය කතා කරා අභියක් මුරලේකේ කිව්වා පොඩි පොඩි වැරදි නේද? පොඩි පොඩි වැරදි පොඩි පොඩි අකීකරුකම් තමයි අපේ අසතුටට හේතුව කියලා. ඉතින් බාබට එතකොට කියන්න පුළුවන් නෝ බාබා. බාබා ඊයේ මුදේ ඒ ගැන කතා කරපු නිසා මම ඊයේ දවස පුරාම ඒ වගේ පොඩි පොඩි අකීකරුකම් වලින් බේරිලා ඉන්න මිදිලා ඉන්න උත්සාහ කරා. ඒ හින්දා බාබා මට උගත් දේවල් හොඳට කරගන්න පුළුවන් වුණා. ඔන්න මම අද උදේම මට නැගිටින්නත් පුළුවන් වුණේ ඒකයි බාබා. ගොඩාක් ස්තුතියි බාබා. තැන්ක් යූ බාබා. ශුක්‍රියා බාබා. ධන්‍යවාද බාබා කියලා බාබා කියන්නේ හින්දියනුත් අපිට දා දීලා කියලා දෙන්නේ නේද? කියන්නේ කියලා බාබට ශුක්‍රියා කියන්නේ ස්තුති. ධන්‍යවාද කියන්නේ එහෙමයි ස්තුති කියලා. නේද? ශුක්‍රියා බාබා, මීතේ බාබා, මගේ මිහිරි බාබා, නේද? මීතා බාබා, ඊළඟට තවුණාද කියන්නේ මේරේ බාබා, මගේ බාබා, නේද? මගේ බාබා, මේරා බාබා, ප්‍යාරේ බාබා, මගේ ආදරණීය බාබා, නේද? ප්‍යාරේ බාබා. කොච්චර දේවල් තියෙනවද බාබත් එක්ක ලස්සනට කතා කරන්න නේද? ඒ වගේ ඔන්න බාබා ඒත් එක්කම මතක් කරන්න පුළුවන් ඔන්න ඊයේ මෙහෙම මෙහෙම දෙයක් සිද්ධත් වුණා බාබා ගෙදර නැත්තම් ඉන්නේ නැහැ එක් එක්ක හිත මිතුරෙක් එක්ක. නමුත් මට ඒකට ඒ වෙලාව මම හරිම ලස්සනට බාබා එක්ක හොඳට ඒ සිදුවීමට මුහුණ දුන්නා. අනිත්‍යයට මේ සේවය කරා මම. මේ අනිත්‍ය කෙනෙක් දුකෙන් ඉන්නකොට බාබා මම එයාට බාබා ගැන කියලා දුන්නා. එහෙම මිහිරි කතා බහක. මේ නිසා අද දවසත් බාබා අපි වටිනා දවසක් කරගමු.
තව බාබව දන්නේ නැති අයව බාබ මට පෙන්වන්න මම ඒගොල්ලෝ ළඟට යන්න බාබ එතකොට ඒගොල්ලන්ට කතා කරන්න මං හරහා අන්න එහෙම නේද දැන් අපිට බෑ අනිත් අයට කතා කරන්න අපේ අපි කතා කරපු පල්ලියට අනිත් අය අපි කියන ඒවාට ආකර්ෂණය වෙන්නේ නැහැ අපි හරහා කවුද කතා කරන්න ඕනේ අපි හරහා බාබ කතා කරන්න ඕනේ අන්න ඒකට සූදානම් වෙන්න පුළුවන් හොඳම වෙලාව තමයි අමෘත් වෙලාව දෙපාන්දර දැන් ওই දවස්වල අපි ඔය එක එක වැඩසටහන් වලට එහෙම කවුරු හරි මුණ ගැහෙන්න හිමත් යනවනම් අපිට දිදි එහෙමත් කියනවා අපව ට්‍රේන් කරවනවා උදේපාන්දර අමෘත් වේලාවේදී බාබත් එක්ක ටික වෙලාවක් හොඳට ඉඳලා ඊට පස්සේ මේ අර ඒ අයිදා සේවයට යන්න ඉන්න තැන ඒ කෙනාව මතක් කරගන්න මතක් කරගෙන එයාව සූක්ෂම කලාපයට එයාව ගෙන්න ගන්න මේ යාවත් මමත් දැන් සූක්ෂම කලාපේ ඉන්නේ එයත් සූක්ෂම කලාපේ ඉන්නේ දැන් ඔන්න ඒ අපි දෙන්න අතරමැද බාබා බාබා ඉන්නවා ඔන්න බාබා දැන් එයාට කතා කරනවා අර මොනවද අපි මීටුණාම මොන ගැහුණාම දවස තුල මොනවද එයාට කියන්න ඕනේ ඥානය කොහොමද දෙන්න ඕනේ ඒ ටික එයාට දෙනවා බාබම දෙනවා එතකොට එතකොට අපි යාව පුද්ගලිකව මොන ගැහෙන්ද ඉස්සෙල්ලා කවුද යාව මොන ගැහලා තියෙන්නේ බාබා යාව මුණ ගැහිලා නේ එයා දැන් ඒ වෙලාවේදී අපි අමෘත් වෙලාවේ ඉන්නකොට සමහර වෙලාවට ඒක නා නිදිත් වෙන්න ඇතිනේ නේද නිදිත් වෙන්න ඇති එහෙමත් නැත්නම් අවදි වෙච්ච ගමන්ම වෙන්න ඇති එහෙමත් නැත්නම් මේ වැඩි සම්බන්ධ නැහැනේ නමුත් එයාගේ මනසෙන් බාබා එයාගේ මනස ඒ වෙලාවට ස්පර්ශ කරනවා නේ ඒ නිසා එයාටත් පොඩි පොඩි සිතුවිලි ටිකක් එනවා උදේ පාන්දරින්ම යත් සමහරට එදාට උදේ පාන්දරින්ම දවස ආරම්භ කරනවා හරි ප්‍රබෝධමත් හරි සතුටින් නිකන් මොන හරි අලුත් බලාපොරොත්තුවකින් එයත් දවස ආරම්භ කරනවා සමහරට යාම දන්නේ නැහැ ඇයියේ කියලා නමුත් එයත් අලුත් බලාපොරොත්තුවකින් දවස ආරම්භ කරනවා ඉතින් උම ආරම්භ කළේ එයා ඉතින් ඔෆිස් එකට හරි නැත්නම් එයාගේ තැනට යනවා තව අපි ආව මුණ ගැහෙනවා දවල් 10 මාට 11ට අපි ආව මුණ ගැහෙන කියලා යනවා කියලා හිතමු නේ අන්න එහෙම යනකොට දැන් අපි අපේ කියන්න ඕන දේ කියන්න ඉස්සෙල්ලා බාබයාට කියලානේ තියෙන්නේ නේද එතකොට දැන් අපි කියනකොට එයාට ඒක නිකන් අමුත්තක් හරි ප්‍රතික්ෂේප කරන දෙයක් හරි වෙනවද නැහැ නේ එයාත් දැන් හරි ලෑස්ති ඒකට එයාගේ මනස හරි පිරිසිදු වෙලා නේ ඉතින් උදේ පාන්දරට අමෘත් වේලාවේදී එහෙම අපිට බාබා යොමු කරවන්න පුළුවන් නැත්නම් බාබටත් පෙන්වන්න පුළුවන් තව කාවද බාබට සම්බන්ධ කරවන්න ඕනේ කියලා මේ සම්බන්ධ කරවන්න හරිම හොඳ වෙලාව තමයි අමෘත් වේලාව. ඔය ඒ දවස්වල බ්‍රහ්ම බාබා හිටිය කාලේ පවා සමහර සිස්ටර්ස්ලාගේ කතන්දර තියෙනවා සිස්ටර්. ඒගොල්ලන්ට දැන් ඕගොල්ලෝ සෙන්ටර් එකට ඇවිල්ලා කවුරු හරි සිස්ටර් කෙනෙක්ගෙන් හරි බ්‍රදර් කෙනෙක්ගෙන් හරි දවස් සත්‍ය පාඨමාලාව ගත්තානේ. මතකයි නේ ගත්ත දවස් ටික. අන්න ඒ වගේ ඒ කාලෙහි තිබුණාලු දැන් බ්‍රහ්ම බාබට හැම තැනටම ඉන්දියාවේ තියෙන මහ විශාල සාගරය වගේනේ ඒ හැම තැනටම බ්‍රහ්ම බාබට ගිහිල්ලා ඥානය දෙන්න කියලා දිනු වෙලා තිබුණේ නැහැනේ නමුත් අර කොහේ හරි දැන් බ්‍රහ්ම බාබා ඉන්නේ ඒ දවස් නිඳලා තියෙන ඉතින් කරාචි රාජස්ථාන එළේම ඉන්නේ නමුත් මේ වෙන කොහේ හරි දෙල්ලි බොම්බේ ඒ වගේ තැන්වලින් සිස්ටර්ස්ලා එනවලු මදුබන් ආවම ඒගොල්ලෝ තමයි කියලා තියෙන්නේ හැමදාම එක කාලයක් තිබුණලු දවස් 3ක් 4ක් සමහරවිට මාසයක්ම වගේ හැමදාම උදේ පාන්දරට එයාව නිකම්ම අර මේ අමුතු තැනකට එයාගේ මනස ගෙනියනවා ඊට පස්සේ බ්‍රහ්ම බාබා ඒ බ්‍රහ්ම බාබාගේ රූපකායම බ්‍රහ්ම බාබාගේ රූපයෙන්ම සූක්ෂම ශරීරයෙන්ම එයා ඉස්සරහට ඇවිල්ලා එයාට ඔක්කොම පාඩම් ටික කියලා දීලා දවස් හතේ පාඩම් මාලාව එයා අරගෙන තියෙන්නේ කෙලින්ම බ්‍රහ්ම බාබාගෙන් කොහෙදද අරගෙන තියෙන්නේ සූක්ෂම කලාපේ ඉඳන් සූක්ෂම කලාපයේදී අව්‍යක් බ්‍රහ්ම සූක්ෂම බ්‍රහ්ම මේ සූක්ෂම අර කෙනාට එයාගේ අර සූක්ෂම බුද්ධියට ඥානය දීලා නේ ඉතින් ඒ වගේ වැඩ බ්‍රහ්ම බාබා තවමත් කරනවා අපිටත් පුළුවන් එහෙම කරන්න නේ අපිටත් පුළුවන් කවුරු හරි දැන් අපි හිතමු කවුරු කෙනෙක් ඉන්නවා නම් විශේෂයෙන්ම අපි වචනයෙන් කියනකොට තේරුම් ගන්නෙ නෑ වැඩි වාද විවාදයට එනවා නැත්නම් වචනෙන් අපිට කියන්නත් අමාරුයි අපේ එක එක සම්බන්ධතාවල හැටියට කියන්න බෑ මේ ඒ වගේ තියෙනවා කියලා
ඥානය දෙන්න දෙන්න තමයි ඒ ගොඩක්ම අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. වෙන වෙන ඔය නරක වැඩ කරන්න ඒක පාවිච්චි කරන්න බෑ. මේ කලියුගයේ එහෙම වෙන්නේ එහෙම උනොත් ඒ බලය නැති වෙනවා. නමුත් ඥානය දෙන්න අපිට හැවිලා ඒක අත්හදා බලන්න පුළුවන්. එතකොට සූක්ෂම ලෝකයේදී අමෘත් වේලාවේදී අන්තිම විනාඩි 10 වගේ අන්තිම විනාඩි තමන් වාඩි වෙලා ඉන්න අන්තිම විනාඩි 10 අරගෙන එක එක දවසට එක එක පාඩම පළවෙනි දවසේ ජීවාත්මය ගැන දෙවෙනි දවසේ පරමාත්ම ජීවය ගැන තුන්වෙනි දවසේ කර්ම ගැන ඊළඟට හතරවෙනි දවසේ ලෝක නාටක චක්‍රය ගැන පස්වෙනි දවසේ ආධ්‍යාත්මික බල ගැන ඊට පස්සේ හයවෙනි දවසේ බ්‍රහ්ම බාබා ගැන හත්වෙනි දවසේ මුරලියකුත් කියවන්න පුළුවන් ඕගොල්ලන්ට නේද? මේ අද සූක්ෂම කලාපේ ඉඳගෙන සූක්ෂම වාරකේනාව ඉස්සරහට ගෙන්නගෙන ධම්ම බාබාව අව්‍යක් බාබ්දා දවස් මැද්දෙන් තියාගෙන අන්න ලොකු සර්විස් එකක් නේ. ඉතින් හැබැයි ඒක කරන්ද ඒ සර්විස් එක මේක මේ සේවාව කරන්ද ඉස්සෙල්ලා අපි අමෘත් වේලාව හොඳට හොඳ අත්විඳනයක් හොඳ වින්දනයක් ලබන්න පුරුදු වෙලා ඉන්න ඕනේ. එහෙම තමයි අපිව හරියටම අපේ බුද්ධිය සූක්ෂම වෙන්නේ. මොකද අපිට රළුවට ගොරෝසුවට මේ වැඩේ කරන්න බෑ. රළු බුද්ධියකින් බෑ. සියුම් බුද්ධියක් තියෙන්න ඕනේ. සූක්ෂම පිරිසිදු හරිම පැහැදිලි දිව්‍යමය බුද්ධියක් තියෙන්න ඕනේ. මොකද බාබනේ අපේ දිව්‍යමය බුද්ධිය හරහා කතා කරන්නේ. බාබා මහා ප්‍රඥානි ඉහළම ඉහළ බුද්ධියනේ. wisdom of the wise කියන්නේ කනේ සියලුම විද්වතුන්ගේ විද්වතා මහා ප්‍රඥා තමයි ශිව බාබා. නේ ශිව බාබා කතා කරන්නේ අනිවාර්යයෙන්ම දිව්‍යමය බුද්ධියක් කරහා. ඒ නිසා අපේ බුද්ධිය ගොඩාක් පිරිසිදු වෙලා තියෙන්න ඕනේ. අපේ බුද්ධිය පිරිසිදු කරගන්න නම් අපි දවස පුරා බාබාත් එක්ක ඉන්න ඕනේ. බාබාගේ ඥානය හදාරන්න ඕනේ අඩුම ගානේ. අවමෙන් දවසකට දෙපාරක් තුන් පාරක් මුරලිය නැවත නැවත කියවලා හදාරලා කරුණ මතක තියාගන්න ඕනේ. නේ ඊට පස්සේ බාබාත් එක්ක යෝගාවේ නිරත වෙන්න ඕනේ. අවමෙන් පැය 8ක් කිව්වම අවමෙන් පැය 4ක වාඩි වෙලා කරන යෝගාව සහ ඉතුරු එක කර්ම යෝගාව. මෙන්න මේ විදිහට අපි දවසේ වැඩි කාලයක් බාබාත් එක්ක ඉඳලා මෙහෙම හිටියොත් තමයි අපි බුද්ධිය දිව්‍යමය වෙන්නේ. ඒතර ඒ විදිහ දිව්‍යමය බුද්ධියකින් අමෘත් වේලාව මොහොතේදී අපිට හරියම හොඳ තත්වයක ඉන්න පුළුවන්. අපි හැම හොඳ තත්වයක ඉන්නකොට අපි සමහරවිට අපිත් නොදැනුවත්වම බාබා අපි හරහා අර විදිය අනිත් දිවාත්මයන්ට ඒගොල්ලන්ව කැඳවන එක, ඒගොල්ලන්ට දර්ශන දෙන එක, ඒගොල්ලන්ට මාර්ගය පෙන්වන එක මේ වගේ ගොඩාක් වැඩ කරනවා. මොකද දැන් මේ කාලේ විශේෂයෙන්ම අව්‍යක් බ්‍රහ්ම වැඩ කරන කාලේ. අනික දැන් මේ මාසේ තවත් වැඩියෙන් කවුද වැඩ කරන්නේ? බාබා තම තරව මම නේ. මම තවත් වැඩිපුර වැඩ කරනවා. මමගේ බලය තවත් ඊටත් වැඩිනේ නේද? මමගේ විශේෂයෙන්ම මේ මාසේ ඥානයේ දෙවඟනනේ. ඉතින් ඒ නිසා මමගේ සූක්ෂම ශක්තියත් ගොඩක් වැඩ කරනවා. එහෙනම් අපි තනියෙන් නෙමෙයි. හැබැයි ඉතින් මේ ඔක්කොම කරන්ද ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? උදේ පාන්දරින් අවදි වෙන්න ඕනේ. නේ? 6ට 7ට 10ට 11ට නැගිටලා මේව කරන්න පුළුවන්ද? බැහැ. උදේ පාන්දරින්ම අවදි වෙන්න ඕනේ. අදම ගානේ 4 වෙනකොට අවමය. අවමය 4 වෙනකොට අවදි වෙලා මොන හට හොදගෙන ෆ්‍රෙෂ් වෙලා වාඩි වුණහම ඔන්න හරි උද්‍යෝගයෙන් ප්‍රබෝධ මත අපිට බාබාත් එක්ක ඉඳගෙන මේ සේවය කරන්න පුළුවන්. ඒකයි බාබාද මුරලියේ පළවෙනිම කාරණය කියලා දෙන අමෘත් වේලාව ඉතාමත්ම හොඳයි. එබැවින් උදේ පාන්දරින්ම අවදිවි හුදෙකලා වසුන්ගෙන බාබා සමග මිහිරි කතා බහක යෙදෙන්න. ඊළඟට ප්‍රශ්න අහනවා. ඔබට නිරන්තර යෝගීවරයෙක් වීමට බොහෝසේ උපකාරී වන ඥානය කුමක්ද? නිරන්තර යෝගී. දැන් අපි කොහොමද යෝගීවරු? බාබව දැනගත්තා, රාජයෝගාවිගෙන ගත්තා. එතකොට එහෙමනම් අපි කොහොමද යෝගී තත්ත්වයේ තමයි ඉන්නේ. දැන් නිරන්තර යෝගී වෙන්න මොකද කරන්න ඕන? මොන ඥානයද අපිට වැඩියෙන් උදව් වෙන්නේ නිරන්තර යෝගී තත්ත්වයේ ඉන්න? මොන කරුණ පිළිබඳ දැනුමද ඔබල හිතන්නේ? ඒක හරි සද්ද නැත්තේ.
මොන ඥානෙ මොන කරුණ පිළිබඳ දැනුම තිබුණොත්ද නිරන්තර යෝගී තත්ත්වෙ ඉන්න පුළුවන් වෙන්නේ කියන්නේ යෝගාව කැඩෙන්නේ නැහැ අශාරීරික වෙන එක හරි තව මොනවාද අපේ යෝගාව කැඩෙන්නේ මොන වගේ වෙලාවවලදද බාබගේ හිත වෙනස් වෙන්නේ හා නිෂ්පල සිතුවිලි එනකොට ප්‍රශ්න එනකොට එතකොට ප්‍රශ්න එනවා කියන්නේ ඒක මොකද්ද පාඩම ඔව් පාඩම එතකොට පාඩමක් කියන එක අපිට ගන්න පුළුවන් වෙන්නේ මොන දැනුම් කාරණි අපි තුල පැහැදිලි නැන්ද ඔව් ඒක තමයි සිස්සු දැන් බාබ ප්‍රශ්න අහන්නේ මොන කරුණද වැඩියෙන් හොඳට ධාරණය වෙලා තිබුණොත්ද අපිට යෝගාව කැඩෙන්නේ නැතුව තියාගෙන ඉන්න පුළුවන් මොකද සිස්සු දයන්ති මමයි බාබයි කියන එක තමයි යෝගාව නේ මමයි බාබයි කියන එක තමයි යෝගාව. ඒතර මේ යෝගාව නොකැඩී තියෙන්නේ මොන ඥාන කරුණද උදව් වෙන්නේ? දැන් ඥානය මතනේ යෝගාව ශක්තිමත් වෙන්නේ. මුරලිය අහන හැමදාම අහලා මොන කක් හරි එක විශේෂ කරුණක් හොඳින් ධාරණය වෙලා තියෙන්න ඕනේ. ඒ මොන යෝගාව ගන්න ඕනේ. තව මොනවාද? ඒකායන පියත් එක්ක ඉන්න එකනේ සිස්ට යෝගාව කියන්නේ. දැන් ඒක බිඳෙන්න පුළුවන් මෙන්න මේ ඥාන කරුණ තිබුණ නැත්තම්. ඒකයි බබ අහන්නේ. මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් මෙතෙන්ට ගලප ගන්න පොඩ්ඩක් අමාරු වෙලා. මම තහුවෙන්නේ නැතුව ඉන්න. තව ශරීර අවධානයට වැටෙන්නේ නැතුව ඉන්න තව උත්සාහ කරන්. ඉවසිල්ල නොසැලකිල්ල නැතුව ආහා තව සිත ක්‍රිෂාන්ති සදින පින්න කියන වල නාටකය ගැන දැනුම නේ නාටකය පිළිබඳ දැනුම සාවර වෙන්න ඕනේ දැන් අපිට අපි නොසැලකිලිමත් වෙන්නේ අපිට බාබව අමතක වෙන්නේ කේන්ති යන්නේ මොන මොන හරි gedara වෙනකොට කවුරු හරි මොන හරි කිව්වොත් මොන හරි දෙයක් සිද්ධ වුණොත් නේද? දැන් සිද්ධ වුණා තමයි මොකද මේ? ඇයි මෙහෙම කරන්නේ? මේ උන කේන්ති ගන්නවා. එක්කෝ වෛර බැඳනා කියලා ලොකුවට වෛර බැඳිලා නැන්නේ. දැන් අපි නමුත් කේන්ති යනවා. එක්කෝ කම්මැලි වෙනවා. නේද? නොසැලකිලිමත් වෙනවා. මොන හරි සිද්ධ වෙනකොට ඒ ඇයි? ඇයි මෙහෙම වෙන්නේ කියලා ප්‍රශ්නයක් ආවොත් අන්න ඒ කියන්නේ නාටකය ගැන දැනුම නැහැ. කර්මයට බාර දීලා ඉන්න බෑ. නාටකයේ ගැන දැනුම නැහැ. මොකද නාටකයේ හැම දෙයක්ම මාබද කියලා දෙනවා. එයා නාටකයේ નિયમિત වී තිබේ. සිද්ධ වෙන හැම දෙයක්ම නාටකයේ નિયમિતයි. નિયમિત දෙයක්. નિયમિત දෙය තමයි සිද්ධ වෙන්නේ කියන හැඟීම අවබෝධය අපි තුල තිබුණනම් අපි සැලෙනවද? ආවෙන්න තියෙන දේ තමයි උනේ. නේද? කියලා තේරුණාම අපි ඒ වෙලාවේ කලබල වෙන්නේ නැහැ. නේ? එතකොට ඒ කියන්නේ බාබත් එක්ක ඉඳීම පහසු වෙනවා. ඔබගේ ස්ථිතිය සුළු වෙනවා චංචල නොවේ. පොඩ්ඩක්වත් හෙලවෙන්න හොඳ නෑ මොන හරි කරුණු කාරණා මොන හරි ප්‍රශ්න කරදර වුණත් ආවහම. හෙලවෙන්නේ අපි බය වෙන්නේ, බය බිරාන්ත වෙන්නේ, කලබල වෙන්නේ. ඒ කියන්නේ නාටකය ගැන දැනුම නැහැ. බබ කියන අවස්ථාව කෙඹදු වුණත්, භූමිකම්පාවක් සිදු වුණත්, ව්‍යාපාරික පාඩු සිදු වුණත්, ඔබ තුල කිසිම දෙයක් පිළිබඳව සුළු හෝ සැකයක් මතු නොවිය යුතුයි. මුන්න දැන් මේ කාලේදී භූමිකම්පා ඇති වෙනවා, නාය යෑම වෙනවා, ගම් වතුර එනවා. සිත් ජාන්තිලට ගම් වතුර එනවා තියනද? ඒ පැත්තේ. ගම් වතුර එහෙම තියනවද ඒ පැත්තේ? නෑ නේද? මේ ඒ පැත්තේ නෑ නේද? දැන් සමහර අයට මේ දවස්වල ගම් වතුරට අහුවෙලා, සමහර අය නාය යෑම වලට අහුවෙලා නේද? දැන් බාබගේ ළමයි ඉන්න තැන්වලත් එහෙම වෙනකොට ඒගොල්ලෝ හිතනද ඇයි බාබා මේ අපිට මේ ගම් වතුර බාබා අපිව බේරගන්නේ නැද්ද? එහෙම කියලා අහන්න පුළුවන්ද? නැහැ නේද? ඒ වගේම බිස්නස් වගේ වැඩ ඒවා දැන් අද කාලේ ටිකක් එහෙම හෙවෙනවා මේ රට වහලා තියෙන නිසා. ඉතින් ඒවා පාඩු විඳින්න සිද්ධ වෙනවා, ගම්කොලොත් වෙනවා, රැකියා හිමි වෙනවා, ළමයින්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වෙනවා. නේ ඉතින් ගොඩාක් දේවල් දැන් අද කාලේ වෙනවනේ. හැබැයි ඒව කොච්චර සිද්ධ වුණා සුළු හෝ සැකයක් මතු නොවිය යුතුයි. ඒ සැකමතු වෙන්න හොඳ නැත්තේ
ඇයි සකමතු වෙන්නේ නැත්තේ? නාටකයේ අපි දන්නවා මේ තමයි සිදුවිය යුතු දේවල්. මේක තමයි සිද්ධ වෙන්න තියෙන්නේ මේ නාටකයේ මේ කලියුගයේ අවසානයේ ඒවම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා සුළු හෝ සැකයක් මතු නොවිය යුතුයි. අන්න ඒකට තමයි මහාවීරවරයෙක් වීමයි කියන්නේ. මහාවීර කියන්නේ අන්න එහෙම ප්‍රශ්න කරදර එනකොටත් නොසැලී ඉඳීම. ඒක කොච්චර ශරීරයේ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. තමන් ගොඩාක් විශ්වාසවන්තව හිටියා තමන්ගෙන් වෙන් වෙන්න පුළුවන්. තමන්ව නැත්තම් තමන් තනි වෙන්න පුළුවන් මොන මොන හරි හේතු නිසා. ඒ හැම දෙයකදීම අපි සැලනවනේ නේ. අන්නේම සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් නාටකය පිළිබඳ කරුණ අවබෝධ කරගෙන බාබත් එක්ක ඉඳගෙන අන්න ඒක තමයි මහාවීරයෙක් වෙනවා කියලා කියන්නේ. නාටකය පිළිබඳව නිවැරදි දැනුම නොමැතිනම් ඔබ දිගටම කඳුළු සලයි. කන්න බාබා කියන්නේ ඒකයි. අනේ බාබා ඇයි මෙහෙම, ඇයි අපිටම මෙහෙම වෙන්නේ, බාබා අපි දිහා බලන්නේ නැද්ද, අපිට ඇයි බාබා ප්‍රශ්න, මේ ප්‍රශ්න පිට ප්‍රශ්න මොකද බාබා, මෙහෙම කඳුළු හලන්නේ නාටකය ගැන දැනුම නැති වෙනකොට. නාටකය පිළිබඳ දැනුම තිබීම ඔබට නිරන්තර යෝගීවරයෙක් වීමට බොහෝසේ උපකාරී වේ. දැන් අපි කිව්වානේ අපි මමයි බාබයි කියනවා, බාබත් එක ඒකාත්මිකව ඉන්න ඕනේ කියලා කියනවා, එකම යෝගාවේ ඉන්න ඕනේ කියලා කියනවා නේද? ඒ ඔක්කොම ප්‍රායෝගික වෙන්නේ නේ, හැම දෙයක්ම ප්‍රායෝගික වෙන්නේ මේ නාටකයේ පිළිබඳ වූ කරුණ හරි හැටි පැහැදිලි නම් තමයි. ඒකයි අර ඥානෙ හොඳින් පැහැදිලි කරගන්න ඕනේ කියලා කියන්නේ. මුරලියා කරහ ඥාන හොඳින් පැහැදිලි කරගත්තේ නැත්නම් කොච්චර යෝගාවට වාඩි වෙනවයි කියලා වාඩි වෙලා හිටියා වුණත් කොච්චර බාබා බාබා මමයි බාබයි බාබයි මමයි මමයි බාබයි කියකිය හිටියා ඒක නිකන් ඒ වෙලාවට විතරයි. මේ මොන හරි ප්‍රශ්නයක් එනකොට කලබල වෙනවා දඟලනවා නේ. ඉතින් යන්න හිඳ නාටකය ගැන තේරුම් ගැනීම අවශ්‍යයි. බව කියනවා හෙට මිය දෙන්නේ නම් සෑම දෙයක්ම අවසන්නේ. අපිට දැන් සහතිකයක් නැහැ ජීවිතය ගැන කිසිසේත්ම. මේ ශරීරයට කිසිදු සහතිකයක් නැත. ඔබට දැන් තිබෙන නිවසේ ආධ්‍යාත්මික රෝහලක් සහ ආධ්‍යාත්මික කොලීජියක් විවෘත කළ හැකි ආකාර එක කාමරයක් තබා ගන්න. ඔන්න බාබා තව සේවා කටයුත්තකුත් අද දුන්නා නේද? තමන් එක තව තව අය මත යැපිලා ඉන්නේ නැතුව තමන් ඥානය අරගෙන අනිත් අයටත් ඥානය දෙන්න තමන්ගේම ඉන්න තැන්වලම කටයුතු සලස්සා ගන්න. හැම තැනකම තමන්ගේ සේවය කරන්න. මොකද තමන්ගේ අහල පහල ඉන්න අයගේ වගකීම බාබා දීලා තියෙන්නේ ඕන් තමන්ට අපිට නේද? දැන් සිස්ටර් කවුද ජයන්ති හේ වස්කඩුවේ ඉන්නවා. ඉතින් වස්කඩුවේ කවුරු හරි ඉන්නවද බාබා වඳුරේ නාය සිස්ටර්? ඔයා දන්න මට්ටමින් එන්නද? ඇසිස්ටන්ටි බස් කඩුවේ තව ඉන්නවද? ඔයා ඇරෙන්ඩ, ඔයයි නංගී ඇරෙන්ඩ තව කවුද නෑ. ඉතින් එහෙනම් ඒ අනිත් අයට ඥානය දෙන එක කාගෙද වගකීම? කාගෙද කියන මගේ කියලා කියන්න බය ඉන්නවා නේද? අර භයංකර නේද වගේ තමයි භයංකර ඉන්නේ. එහෙම කියන්නේ දැන් බාබගේ දරුවනේ නේ. බාබගේ දරුවනහම බාබා ඔයාව තෝරගත්ත ඔයාට මේ මහාවීරවරියක් වෙන්න පුළුවන් නිසා. ඒ මහාවීරයෙක් වීමේ ශක්තිය ඔයාට තියෙනවා. ශිව ශක්තිය බාබත් එක්ක, බාබා ශිව මම ශක්තිය. මේ මමාගේ මාසේදී අපි හැමෝම ඒ ශක්ති රූපය ගන්න ඕනේ. මේ ශක්ති රූපය අපිනුට ශිව ශක්තිය විදිහට අපිට අපේ සිතුවිල්ලෙන්, වචනයෙන්, ක්‍රියාවෙන්, මේ ආශ්‍රයෙන් මේ හැමදෙයින්ම බබා හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම අපිට තියෙනවා. ඒ නිසා මොදන් සෙන්ටර්ස් නෑනේ, සෙන්ටර්ස් වලට ගෙනියන්න බෑනේ, කියලා දෙන්න බෑනේ කියලා සමාවට කරුණු කියන්නේ නැතුව තම තමන්ගේම තැන්වල ඒවා කරන්න ඕනේ. ඒ වගේම තියෙන එකයි බබා ද අන්තිමට කිව්වේ. ඒ ඔබ බොහෝ දෙනෙකුට යහපතක් සිදු කරන විට ඔබට බොහෝ උසස් තත්ත්වයක් හිමිවේ. අන්න සන්නම යුගයේ උසස් තත්ත්වයක් දිනා ගන්න නම් වැඩි පිරිසකට සේවය කරලා තියෙන්න ඕනේ නේ. එතකොට මේක සාධාරණ උසස් තත්ත්වයක් ලබන්න නේ. කියන්නේ විදිහට. ඒ වගේ බබතා කියන ත්‍රිමත් අනුගමනය කර මෙම විනාශය වෙන කාලයේදී ඒකායන පියා කෙරෙහි ඔබට සත්‍ය සෙනහසක් තිබේද කියලා තමාව පරීක්ෂා කර බලන්න. අන්න දැන් අර භයංකාර පුද්ගලයින්ට මූණ දෙන්න නම් සිස්ටර්
පැහැදිලි නේද මේ කාරණේ? ඒගොල්ලන්ට මූණ දෙන්න අපි ඒගොල්ලන්ගේ වාද විවාද වලට නැත්තම් ඒ භයංකාරකමට අපි බය වෙන්නේ අපි ඇතුළාන්තයෙන් සූදානම් වෙන්නේ නැත්තම්. මාබ කියන්නේ අපිට ඉස්සල්ලාම අපිට හොඳින් ශ්‍රීමත් පිළිපැදෙන මෙම විනාශන කාලයේදී ඒකායන පියා කෙරෙහි තමා තුළ හොඳ සත්‍ය සෙනෙහසක් මං තුළ හොඳ සත්‍ය සෙනෙහසක් තිබෙනවාද කියලා තමාව පරීක්ෂා කර බලන්න. ඒක තමයි අර අමෘත් වේලාවට නැගිටින එකේ වැදගත්කම. ඒ වෙලාවට නැගිට්ටාම ඔන්න අපිට අපිව පරීක්ෂා කරලා බලන්න හරි ලේසි. මා සෑම කෙනෙකුගේම ඉවත් වී ඒකායන කෙනාට පමණක් මාව සම්බන්ධ කර තිබේද? මා කිසියම් හෝ පාපකාරී ක්‍රියාවක් කරනවාද? ඒ අනුව අසුරයෙක් වෙනවාද? මම අසුරයෙක් වෙනවාද? මේ අන්දමින් තමාව පරීක්ෂා කර පරිවර්තනය කරගන්න. ඔන්න පරීක්ෂා කළා ඊට පස්සේ දුක් වෙන්න නෙමෙයි අයියෝ බාබා අපිට තුමාට තාමත් කේන්ති යනවානේ. අනේ බාබා මං කියන කරන්නේ කිසි උත්සාහය සාර්ථක වෙන්නේ නැහැනේ කියලා හිත කඩා ගන්න නෙමෙයි අපුව පරිවර්තනය කරගන්නත් ඕනේ බබගේ උදව්වෙන්. ඊළඟට කිව්ව ඔබගේ සිරුරට සහතිකයක් නැත. එබැවින් ඔබට ඇති සෑම දෙයක්ම වටිනා අන්දමකින් භාවිත කරන්න. අන්න. නේ අපේ සිරුරේට සහතිකයක් නැහැ. ශරීරේට සහතිකයක් නැහැ. ඒ නිසා අපිට තියෙන භෞතික සම්පත් ආධ්‍යාත්මික සම්පත් ඒ කියන්නේ භෞතික සම්පත් කියන්නේ අපේ ශරීරය, ගේදර මේ ඒ භෞතික අනිත් පහසුකම් ඊට පස්සේ අපේ දක්ෂතා හැකියාවල් අපිට කරන්න පුළුවන් දේවල් ඊළඟට අපේ සූක්ෂම සම්පත් අපේ මනස බුද්ධිය මේ සියල්ල අපි කැප කරවන්න ඕනේ ඉතාමත්ම වටිනා අන්දමින් භාවිතයට ගත යුතුයි. ඔබගේ ස්ථිතිය නිරතුරුවම ස්ථාවරව සහ නොසෙල්වී තබා ගැනීමට බුද්ධිය තුළ නාටකීය පිළිබඳ ඥානය ඉතා හොඳින් තබාගෙන ඉදිරියට යන්න. මොන අපිට මේ බුද්ධිය ශක්තිමත් තියාගන්න නම් නාටකීය පිළිබඳ ඥානය වැදගත්. මේ පරණ වෙච්ච දේවල් අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා අරක මෙහෙම වුණා මේක මෙහෙම වුණා අරවා මේවා එහෙම පරණ දේවල් කුණු අවුස අවුස ඉන්නේ නැතුව තමාගේ බුද්ධිය නිරන්තරයෙන්ම බාබත් එක්ක තබා ගැනීම ස්ථාවර අචල නොසෙල්ලෙන තත්වයක ඉඳ පුළුවන් වෙනවා. ඒ අනුව අනිත් අයටත් සේවයක් සිද්ධ වෙනවා. ඊළඟ වරදානය කියන ඔබ කරුණාවෙන් පිරුණු ලොවට යහපත සලසන්නෙක් වී පරහිතකාමී සේවය සිදු කිරීමේ ලෝක රාජධානය හිමිකර ගනිත්වා. අපිට මුළු ලෝකයටම සේවය කරන්න නම් අපි තුල කරුණා ගුණය තියෙන්න ඕනේ. මේ කරුණා ගුණය තියෙනකොට අපිට දැනෙනවා අනිත් අයගේ මේ දුක. අනිත් අයගේ දුක දැනෙනවා කියලා කියන්නේ ඉතින් ඒක අපි ඒක එසේන සලකා බැලේ. ඒගොල්ලන්ගේ දුකත් එක්ක අපි දුක් වෙවි ඉන්න නෙමෙයි කියන්නේ. සාමාන්‍ය කියන්නේ දුක බෙදා ගන්න කියලා නේද අපි නිතර කියන්නේ නේද? එහම දුක බෙදා ගන්න නෙමෙයි ඕනේ. දැන් මේ අද කාලේ මිනිස්සු කොච්චර අසරණ තත්ත්වයකද ඉන්නේ කියලා තේරුම් අරගෙන ඒකට එකම පිළියම මොකද්ද? මොකද ඒගොල්ලන් අසරණ තත්ත්වයෙන් බේර ගන්න තියෙන එකම පිළියම බාබා වඳුන්නලා දෙන්න ඕනේ. ගොඩාක් ගොඩාක් හොඳයි. වෙරි ගුඩ් සිස්ටර්. බාබා වඳුන්නලා දෙන්න ඕනේ. ඒ අරෙන්න වෙන කිසිම පිළිසරණක් නැහැ මිනිස්සුන්ට. නේද? ඒගොල්ල කොච්චර ඒගොල්ලන්ට වචනයෙන් කිව්වහම තේරෙන්නේ නැත්නම් අර වගේ මනසින් කියන්න පුළුවන් අමෘත් වේලාවට නැගිටලා උදේ පාන්දරින්ම මනසින් කියන්න පුළුවන්. ඒකට අපේ මනසින් අපි එහෙම පණිවිඩ යවනකොට ඒක ඒගොල්ලන්ට ස්පර්ශ වෙනවා. ඒ දෙකිනට වචනෙන් කියන්න ටික ටික පුරුදු වෙන්න ඕනේ. මොකද ඒගොල්ලන්ටත් ගැළපෙන විදිහට තේරෙන විදිහට සරලව පැහැදිලි කර දෙන්න අපිට බාබා උදව් කරනවා. එම වචනයෙන් කියන්න පුළුවන් අපේ හැසිරීමෙන් කතාවෙන් බහෙන් අපේ චරිතයෙන් නේ අපේ ভাইබ්‍රේෂන් වලින් සිතවිලි කම්පන වලින් මේ වගේ හැම දෙයකින්ම සේවය කරන්න පුළුවන් නේ. ඒකට කරුණාව කියන ගුණය අවශ්‍යයි. පරහිතකාමී සේවය නේ. ඒ සේවය පරහිතකාමී සේවාව කියන හැඟීම තියෙනවා නම් ඒගොල්ලෝ කවදාවත් මේ ආත්මාර්ථකාමී වෙන්නේ නැහැ. මම දැන් ඇති වෙන්න කරලා තියෙන්නේ මම කරපු දෙයට දේවල් වලට අනිත් අයගෙන් අරු සැලකිලි ලැබෙන්න ඕනේ. මම මෙච්චර කරා අච්චර කරා දැන් ඔය ඇති. ඒ වගේ සිතුවිලි එන්නේ නැහැ. මොකද කවදාවත් අපි කරලා තියනවා ඇති කියලා කියන්න බෑ.
නේද නේ අපි පුළුවන් තරම් කියලා තියෙන ඒගොල්ලෝ තේරුම් ගන්න නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ කියලා කියන අත හොද ගන්න බෑ නේ අපේ අන්තිම මොහොත වෙනකම් අපේ වගකීමක් තියෙන බාබා ඒකනේ තාවම අපිට මේ ඥානය දෙන්නේ නේ නැත්තම් බාබටත් අත උද ගන්න තිබුණානේ මම මෙච්චර කාලයක් කිව්වා දැන් ඉතින් ඔයගොල්ලෝ තියෙන මුරලියක් බලාගෙන ඉන්න කියලා ඒ තේරුම් ගන්න කියලා බාබටත් ඉන්න තිබුණානේ නෑනේ අද වෙනකම් බාබා ඊට පස්සේ මදුබන් වලින් නේද මදුබන් වලින් තාම සේවා කටයුතු නතර කළා නෑ ඒගොල්ලන්ගෙන් අපිට එනවා ඉතින් අල්ලංගට අපෙන් ඕගොල්ලන්ට එනවා ඊට පස්සේ ඕගොල්ලන්ගෙන් අනිත් අයටත් යන්න ඕනේ නේ සේවය කවදාවත් නතර කරන්න බෑ අපි දැන් පුළුවන් තරම් කරලා තියෙන දැන් ඉතින් වාඩි වෙලා භාවනා කරන්න විතරයි තියෙන්නේ කියලා නිකන් ඉඳ බෑ මොකද මිනිස්සු වැඩි පිරිසක් ඉන්නේ අසරණ වෙච්ච මිනිස්සුනේ නේද ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට උදව් කරනවා කියන හැඟීම අපි තුල තියෙනවා නම් ඒ හරහා අපිටත් යහපත සැලසෙනවා නේ අපිටත් අනිවාර්යෙන් ඒ අපේ කාලය ශ්‍රමය අපේ මුදල් හැම දෙයක්ම වටිනා අන්දමට පාවිච්චි වෙන අපට යන්නතු අන්න එතකොට අර අවසාන මොහොතේදී බාබා අපව හරීම ආදර ගෞරවයෙන් භක්තියෙන් බාර ගන්නවා නේ අපේ ජීවාත්මය හරි ආදරෙන් ගෞරවයෙන් භක්තියෙන් බාර අරගෙන අපව අර ධර්ම රාජ්‍යයට අපිට සැලුට් කරලා නේද එදා විතරයි කියන්නේ අපව යවනවා අපි නිර්වාණ ධනවට හරි උජාරුවට යන්න පුළුවන් එතකොට අපිට නේද ඊළඟ පාඩේ කියපු කාරණේත් වැදගත් ඔබගේ වැරද්දට අන්නායට වරද පැටවීමත් අන්නාය ගැන සිතීමේ ස්වરૂපයකි පරචින්තන පරචින්තන චින්තන කියන්නේ හිතනවනේ පර කියන්නේ අනිත් අය නේ පරචින්තන පර පරාර්ථකාමී කියන්නේ අනිත් අය ගැන හිතලා වැඩ කරන එක කියලා කියන්නේ ඒ වගේ පරචින්තන පරදර්ශන් කියන්නේ හැමතිස්සෙම අනිත් අයගේ වැරදි අනිත් අයගේ දේවල් වලටම බලන එක පරචින්තන කියන්නේ අනිත් අය ගැන හිතන එක. හිතනවා කියන්නේ ඒක ළඟ වැරදිද, අරයා නිසායි මේක උනේ, මෙයායි නිසා මේක උනේ කියලා අනිත් අයට වැරදි පටවන එක. තමන්ට වැරද්දක් වුණාම අනිත් අයට වැරද පටවන එක. ඒක පරචින්තන කියන ස්වરૂපයට තමයි අයිති වෙන්නේ කියලා බාබා පැහැදිලි කරලා දෙන්නේ අපිට එකෙන් මිදෙන්න කියලා. නේ අපේ දුර්වලතා, අපේ දුර්ගුණ අපි හදා ගන්න ඕන අපිට මොන හරි අසතුටක් එනවා නම් ඒ කියන්නේ අපිට නාටකයේ පිළිබඳ ඥානය මදි එහෙම නැත්නම් බාබත් එක්ක යෝගාව මදි ඥාන නාටකය පිළිබඳ අවබෝධය මදි වුණාම යෝගාව මදි වෙනවා යෝගාව මදි වුණාම ආධ්‍යාත්මික බල මදි වෙනවා එතකොට අපිට සිදුවීමට මූල දෙන්න අමාරුයි එතකොට තමයි නිෂ්පල සිතිවිලි එන්නේ මෙන්න මෙහෙම සියල්ල හොඳ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. අනික දැන් මේ කාලය මමාගේ උදව්ව අපිට ගොඩාක් තියෙන කාලේ. ඒ නිසා මමාගේ උදව්වත් අරගෙන බාබගේ උදව්වත් අරගෙන අපේ අනිකුත් සීනියර් දාදීලා දීදීලා ජේෂ්ඨ සහෝදර සහෝදරියෝ ඒගොල්ලන්ගේ උදව්වත් අපිට තියෙනවා. නේ මේ හැම දෙයක්ම අරගෙන අපිට දැන් හරි ලේසි මේ වැඩේ කරන්න. බාබා මමාට වඩා ලේසි. බාබා මමා ඉස්සරහා එහෙම ආදර්ශමත් අය හිටියේ නැහැ. නේ නමුත් ඒගොල්ලෝ අංක 1-2 වුණා. දැන් අපි ඉස්සරහා ගොඩක් ආදර්ශමත් අය ඉන්නවා. ඉන්න ඒගොල්ලොත් එක්ක අපි ගමන සාර්ථක කරගන්න එක තමයි අවශ්‍ය වෙන්නේ. පැහැදිලි නේද? ඕම් ශාන්ති. සිස්ටර් ශාන්ති මමා ගැන කරුණ ලෑස්තිද? මොන හරි බැලුවද අද ඥාන සිතාරේ කිය මොනවද මමා කියලා තියෙන්නේ? කුමන ආකාරයක සිදුවීමක් මම නාටකීය පිළිබඳව දැනෙන ස්ථාරවම සිටියා. නාටකීය සෑම ජවනිකාවක්ම නොබෙදී නිරීක්ෂකයෙක් ලෙස නිරීක්ෂණය කිරීමේ ඉතාමත් හොඳ පුරුද්දක් මමාට තිබුණා. නිසා කිසිම සිදුවීමක් අභිය සෑය සැලුනේ නෑ. ඇගේ මුහුණ සෑම විටම නිරන්තරවම සිනාවකින් සැරසි තිබුණා. මම අප සෑම කෙනෙක්ටම කිසිම දෙයක් අලුත් දෙයක් නොවේ යන පාඩම උගන්වා අපවත් ස්ථාවර නොකලෙන අය බවට පත් කෙරේ. හරි බලන්න අද මුරලියටත් ගොඩක් සම්බන්ධයි නේද? හරිම සම්බන්ධයි. මුරලියට තිබුණේ නාටකය ගැන. ඔන්න මම ඒක ක්‍රියාවෙන්ම කරලා පෙන්නපු කෙනා.
මොන සිදුවීමට මුහුණ දෙන්න සිද්ධ වුණත් මොන බාධාව අවහිරතාවයට මුහුණ දෙන්න සිද්ධ වුණත් මොන අසනීප ලෙඩ රෝග හැදුනත් මොනවා වුණත් මේ හැමදේම නාටකය කියන එක තේරුම් අරගෙන මේ හැම එකකදීම නොසැලී බාබත් එක්කම ඉඳගෙන ඒවට මුහුණ දුන්නා. එවෙන් පැනලා යන්න හරි මොකක්වත් නොකර කම්මැලිකමට ඉඳ හරි අතපසු කරලා දාන්න හරි නොසැලකිල්ලෙන් ඉඳ හරි කියන ඒ දුර්ගුණ වලට ඉඩ දුන්නේ නැහැ. මමගේ හොඳ ගුණය ඔන්න අද දවසේ අපි අදයි හෙටයි දවස් දෙකේම අපි මේක තව හොඳට පුහුණු කරමු. මේ නාටකය හැම සිදුවීමක්ම නාටකය anu යහපතයි කියලා. නාටකය කිව්වා මේක එහෙමයි තියෙන්නේ නේ නාටකය anu යහපත. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ සිදුවීමේ මොන හරි යහපතක් තියනවා කියන එක දැකලා ඉවසිලිවන්තව ඒකට මුහුණ දෙන්න උත්සාහ කරන එක. හොඳයි. සිස්ටර් ආර්යවති ගේ අද මොරලිය කේ මොනවාද ගත්තේ? අනුරාධපුරේලා නැගිටලා මමත් එක්ක මිහිරිව කතා කරා. ගොඩක් හොඳයි. අමෘත් වෙලාවට නැගිටලා බාබත් එක්ක මිහිරිව කතා කරන්න. සීතලයි කියලා ඉන්නේ නැතුව නේද සිස්ටර්? ඒක තමයි බාබා අන්න අද ඔයා තමයි කිව්වේ නේද? දැන් කම්මැලි වෙලා ඉන්න නැතුව පාන්දරින් නැගිටලා හොඳට රස්නෙන් තේ එකක් කෝපි එකක් බීලා ඉතින් සීතල නැති කරගන්න. නැති කරගෙන බාබත් එක්කම කෝපි එකක් බීලා මේ ආදරෙන් බාබට කතා කරන්න. බාබා ඉතින් හොඳට අපුව එතකොට හරි ආදරෙන් බලා ගන්නවා. හරි. සිස්ටර්මද? සිස්ටර් අපි මම්ම දෙන්නේ නිසා අපි අවස්ථාවදා මම අමතක පසුතැවිලිනේ නෑ මේ අමෘත්‍යලා මගහැරෙන්න නැතුව ඒ වගේම මුරලියත් කියවල අන්නයන්ටත් එක තේරුම් කළ සෑලු විදියට කියා දුන්නා. ඉතින් මම්ම අදත් අපිත් එක්ක බැබලි බැබලි ඉන්නවා අපි මතක් කරනවා මම්ම. ඒ වගේම අපේ නාට්‍ය චක්‍රය අනුව අපේ අපිට ඒක තේරුම් ගන්න ඕනේ නේද? අපි ඥානෙ හොඳින් තේරුම් අරගෙන අනිත් අයටත් තේරුම් කරලා දෙන්න අපි සූදානම් වෙලා ඉන්න ඕනේ. එතකොට බාබාත්ව පාවිච්චි කරනවා අවශ්‍ය අවශ්‍ය තැන්වලදී පාවිච්චි කරනවා නේ. හොඳයි සිත් ජයන්ති. අමෘතේලා වෙනගිටලා බාබාගේ ශක්තිය අරගෙන දිව්‍යමය බුද්ධිය මුරලිය හරහා දිව්‍යමය බුද්ධිය නේ දිව්‍යමය බුද්ධියෙන් ඥානේ නේ එතකොට ඥානය මුරලිය හොඳින් හදාරලා දිව්‍යමය බුද්ධියක් ඇති කරගත්තා කියන්නේ ඊට පස්සේ ඉබේටම අපි හරහා අනිත් අයට සේවය සිද්ධ වෙනවා. අය සේවය කියලා ගොඩාක් ඔළුව කඩා ගන්න ඕනේ නැහැ. අපි ඒ දිව්‍යමය බුද්ධියෙන් ඉන්නකොට අපි නොදැනුවත්වම පවා සිද්ධ වෙන්නේ සේවය. නේ ඒ වගේම අපේ කාලයත් ඒ තව කෙනෙකුට යහපතක් සැලසෙන විදිහටම ගත වෙනවා. ඒක සිද්ධ ඇත්තටම දැන් මට නම් මේ දවස්වල හොඳට දැනෙන දෙයක් මේ අපි ඒ වමනාලයෙන් අනික හිතේ කරුණාවෙන් බාබාගේ ඥානය හැමෝටම ලැබෙන්න ඕනේ කියන පිරිසිදු සිතුවිල්ලෙන් අපි ඉන්නකොට හැම මොහොතකම එක්ක කවුරු හරි කෝල් කරලා ඥාන කරුණ මොනවා හරි පැහැදිලි කරගන්නවා නැත්නම් අපි කාට හරි කතා කරත් එයත් සූදානමින් ඉන්නවා ඒක අහුම්කන් දෙන්න. එහෙම නැත්නම් වෙන මොනවා හරි වැඩ කටයුත්තකදී ඒවා කරනවා. ඒ වගේ හැම මොහොතකම මේ හොඳ විදිහට ගත කරනවා. මේ තේරින්ද අපි හැමෝටම පුළුවන් ඒක දියුණු කරගන්න. තේරෙන ඒ උත්සාහය දරමු. කවුද තියෙන හොඳයිනේ අනිත් අය කියනවාද? ඉතින් ඒක තමයි. දැන් ඒගොල්ලන් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ නම් අපෙන් ලොකු සේවයක් බලාපොරොත්තු වෙනවා නේද? නිදහසේ ඉන්න අයගෙන් ලොකු සේවයක් බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ සේවයත් අපිට කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් දැන් අපේ මදර්ස් ලැතින්නවනේ අම්මලාතින්නවනේ දැන් මෙතන මෙන්න සිස්ටර් ක්‍රිෂාන්ති සිස්ටර් දෙන්න නේද? ඒගොල්ලෝ ගෙවල් වල වගේ කියමු තියනවා. නමුත් ඒත් එක්කම බාබා එක්කත් හොඳට
ඉන්නවා. උදාහරණත් පෙන්නලා දෙන්න පුළුවන් ආදර්ශ දෙන්න පුළුවන් අපිට අපි ඒගොල්ලන්වත් අපි උනන්දු කරවන්න ඕනේ. නෑ නෑ ඔයගොල්ලෝ ප්‍රමාද වැඩි නෑ. ඔයගොල්ලන්ට පුළුවන් බාබා මදර්ස්ලට තවත් ආදරේ වැඩියෙන් නේද? අම්මලට වැඩියෙන් ආදරේ. එහෙම කියලා අපි ඒගොල්ලන්ට තවත් උනන්දු කරවන්න ඕනේ. ආ නේ උනන්දු කරවන්නේ බාබාගේ ඥාණය දෙන්න ඕනේ. ඒකට අපි රැදී පැහැදී ඉන්න ඕනේ නිරන්තරේ. මව් ගුණ තියෙන නේද? මව්වරුන් මව්වරුන් කියන්නේ මව් ගුණ තියෙන අය. ඒ නිසා අපි හැම කෙනෙක්ම අපි භෞතිකව මවක් වුණාද නැද්ද කියන එකම ලොකු කාරණයක් වෙන්නේ නැහැ. නමුත් මව් ගුණ තියෙන හැම කෙනෙක්ම බාබාගේ ඥාන කලස දීලා තියෙන්නේ නේ. ඒ කාරණේත් කියන්න පුළුවන්. හොඳයි. එහෙමනම් දැන් අද දවස පුරා මේ කරුණු කාරණ හොඳින් හදාරලා ආය අපි හම්බෙමු බදාටට. එනා විනාඩියක් බාබා එක්ක ඉඳලා අවසන් කරමු. සූක්ෂම කලාපේ වග්යක් බාබ් දාදා මම නිරන්තරයෙන් මනසට ගන්න සූක්ෂම කලාපය මේ වලාකුළු අහස මේ ඔක්කොගෙන් මෙහාට ගිය සියුම් ආධ්‍යාත්මික කලාපේ ආලෝක ශරීර අපි නේ ආලෝක ශරීර ඉෂ්ට දේවතා ශරීර බරක් නෑ හරිම සැහැල්ලුයි පියාසර තත්ත්වයේ ඉන්න නිදහස් ජීවාත්ම දෙන අපි ඒ වගේම නිදහස් ඉතාමත්ම නිදහස් ජීවාත්මය වෙන පරමාත්ම ජීවයත් ඉන්න අව්‍යක් බාබ්දාදා ඉදිරියේ සූක්ෂම බාබ්දාදා ඉදිරියේ ඉඳගෙන සූක්ෂම බාබ්දාදාගේ දෘෂ්ටිවලින් අපේ ජීවාත්මයත් මම කියන ජීවාත්මයත් පුළුවන් උපරිමයෙන්ම කරුණා ශක්තියෙන් සෙනෙහසේ ශක්තියෙන් අනුකම්පාව දයාව සාමය සතුට කියන මේ සියලුම ශක්තියෙන් මම කියන ජීවාත්මය පුරවා ගන්නවා කියන හැඟීමේ දවස පුරාම සිටීමට අපි උත්සාහ කරමු. ඕම් ශාන්ති. ඕම් ශාන්ති. ඕම් ශාන්ති. දුක් බර දිවි පෙරෙතෙ වරින් වර දුක තිබුණි. ඒ විසින්වන සිසුන්හට දානයන්ගේ මිහිරිතම ඵලයදී සියල්ලම සුවදායක කළේ ඔබයි. මා ඔබගේ මහිමයම පවනක් ගයන්නෙමි. මේ හදවතට දැනුදී මා කෙසේනම් තීරුම් කර දෙන්නද? උපකාරය ඔබගේ බාබා. සිතුවිලිතුලින් ජීවිතයේ දුක නැති කරන ආකාරය පෙන්වුවා. සෑම මනසකම පීඩාව නැති කර ඉවසා දැරීමට සැලසුවා. ඔබමයි අපට එය ඉගැන්වුවේ. ඔබගේ සියලු ගුණදම් මා සතු කරගෙන සියලු දෙනාම ගුණවත් කරන්නම්. මේ හදවතට දැනුනු දේ
මා කෙසේ නම් තේරුම් කර දෙන්නද උපකාරය ඔබගේ බාබා මා කිනම් වචනවලින් ගයන්නද මේ හදවතට දැනුණු දේ මා කෙසේ නම් තේරුම් කර දෙන්නද උපකාරය ඔබගේ බාබා උපකාර තුමා